අපේ ලයිෆ් බෝයි දැන් ලයිෆ් බෝයි ඔලිව් වෙලා කැටයක් රුපියල් 53කට. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ දේශපාලන පලිගැනීම්වලට ලක් වූ බව පැවසෙන සිද්ධි සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද සාක්ෂි දෙනු ලැබුවේ රිය අඩ්මිරාල් DKP දසනායක මහතායි. තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන සිදු කිරීමේදී සහකාර පොලිස් අධිකාරී තිසේරා, එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා යන නිලධාරීන් තමට අගතියක් වන ආකාරයට විමර්ශන මෙහෙයවූ බව රිය අඩ්මිරාල් DKP දසනායක මහතා සිය සාක්ෂි ලබාදීම ආරම්භ කරමින් සඳහන් කළා. වැලිසර නාවික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තමාව අනිවාර්යෙන්ම ඉන් පිටතට ගත යුතු බවට ශානි අබේසේකර මහතා හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සමග පැවති දුරකථන සංවාදයේදී පවසා තිබූ බවත්, එහි සඳහන් කළ ආකාරයටම තමාව වැලිසර රෝහලෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කර යැවීමට ශානි අබේසේකර මහතා අධිකරණ නියෝග ලබාගත් බවත් දසනායක මහතා පෙන්වා දුන්නා. එමෙන්ම රංජන් රාමනායක සමග දුරකථන සංවාදයේදී පළමුව තමාව DKP දසනායක ලෙස හඳුන්වා දෙන ශානි අබේසේකර පසුව හිඟන්නා යයි පවසමින් තමාට අවමන් වන ආකාරයෙන් හඳුන්වන බවද DKP දසනායක මහතා ප්‍රකාශ කළා. අනතුරුව කොමිසමේ අවසරය මත අදාළ හඬපටය කොමිසමේ සාමාජිකයන්ට අසන්නට සැලැස් වූ අතර, අද කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි ලැබූ ශානි අබේසේකර මහතාද එම අවස්ථාවේ එහි රැඳී සිටියා. ඉන් අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි දුන් රිය අඩ්මිරාල් DKP දසනායක මහතාගේ බිරිඳ චන්ද්‍රිකා දසනායක මහත්මිය අනාවරණයක් කළා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා විසින් වැරදි සිදු කළේ යැයි තම සැමියා ලවා පවසන ලෙස පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා තමාට බලපෑම් කළ බව දසනායක මහත්මිය කොමිසම හමුවේ පැවසුවා. එවිට තමාටත් දරුවන්ටත් ප්‍රශ්නයක් නොවන බවත්, තම සැමියාට නිදහස් විය හැකි බවත් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ප්‍රකාශ කළේ යැයි ඇය සඳහන් කළා. අනතුරුව කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ රිය අඩ්මිරාල් DKP දසනායක මහතාගේ දියණිය මංජරී දසනායක මෙනවියයි. සිය පියා චෝදනාවලට ලක්ව බන්ධනාගාරගතව සිටින අවදියේ තමා සහ මව සාධාරණයක් බලාපොරොත්තුවෙන් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අවස්ථාවේ සිය පියා නිර්දෝෂී යයි ජනාධිපතිවරයාද පැවසූ බව ඇය සඳහන් කළා. නමුත් ඉන්පසු සිය පියා ගැන සාකච්ඡා කිරීමට ජනපති හමුවීමට ගිය සෑම විටකම ඔහු වෙනත් දොරකින් පිටව ගිය බවත්, ජනපති යලි තමන්ව හමු වූයේ තම පියාට ඇපලැබීමට ආසන්න දිනවලදී බවත් ඇය පැවසුවා. මගේ විශ්වාසය මැක්සිස්.